න්‍යුටන්ගේ පළමු නියමයේ යටතේ මම ඕගලන්ට විස්තර කළා වස්තුවක් චලිත කරවීමට බලයක අවශ්‍යතාවය කොහොමද කියන කාරණාව ඒකම න්‍යුටන්ගේ දෙවන නියමයෙන් බලය සඳහා වටිනාකමක් ලබා ගන්න විදිය F සමානයි ma සමීකරණය ගොඩනගා ගන්න ආකාරය විස්තර කිරීමක් කළා හරි න්‍යුටන්ගේ තුන්වන නියමයේ තුල අපි කතා කළේ කොහොමද බලයේ ලක්ෂණ කියලා හරි පොඩි වෙනස්ම විදිය මොඩල් එකේ වෙනස්ම මොඩල් එකේ ගානක් හදමු හරි ටිකක් ඕගලන්ට හිතලා වැඩක් උදේ පාන්දර කරන්න තියෙනවා මෙන්න අපි පහර දෙන දිශාවටම හුලන් හැමෝම මොකද වෙන්නේ අපි පහර දෙන දිශාවටම හුලන් හැමෝම මොකද වෙන්නේ පන්දුරේක උදව්වක් වෙනවා අන්න ඒ සිද්ධිය තමයි මේ ගානේ තියෙන්නේ ගන්නවද උසස් පෙළ විභාගය කියන්නේ මේ වගේ ගණන් කියන්නේ A එකකට B එකකට යන්න ඕන නම් මෙන්න මේ ලෙවල් එකට ඔගොල්ලෝ ඇටැක් කරන්න අන්තෝ ආතතිය කියන සිද්ධිය වෙනමම සිද්ධියක්. ඒ කියන්නේ පුතේ ඒක මේ වෙනමම ඉගෙන ගත යුතු විශේෂී කොටසක්. හරි. මම ඕගොල්ලන්ගෙන් අහුවොත් අන්තෝ ආතතිය කියන්නේ මොන වගේ දෙයක්ද? එතන මේක කාටද බාහිර බලේ? මේ ස්කන්ධය. මේක කාටද බාහිර බලේ? ඉහළ ආධාරකයේ සිවිලි බලේ. ते आततीय कियाने मुकाद दान्नो आदर आततीय कियाने तांतु वटा संबंध बाहिर वस्तु मातर तांतु एंग ऐतिकरने बाहिर बाले हिवात बाहिर बाले हिवात तांतु तुलो गुड़ने कीने अभ्यंतर बाले हट वस्तु अम्मत लाखुन करण बांग या मत बाल पाने मेवा के बाहिर बाले विकर अभ्यंतर बाल लाखुन करने अबे आततीय आप ये वैरद करन वा हरे आप यार कियाने देने देने वैरद करनो देने देने वैरद कर තොරණ දෙකේ විශාලත් සමානෙන් මක්ින්දද තන්තු අවිතන්න නිසා තන්තු අවිතන්නේ බාහිර බලයට ඇදෙන්නේ නැති නිසා තන්තු දෙක නියතව තින්නයි තොරණ සමාන ඔගලන්ගේ අවසන් ඉලක්කය තියෙන්නේ ගොඩක් දුර. ඒතර අවසන් ඉලක්කයටම සැලසුම් හදලා පුතේ යන්න ගියොත් යන්න බෑ. අවසන් සාර්ථකත්වය කියන්නේ පොඩි පොඩි දේවල් වල එකතුවක්. මුලින්ම පුතේ අර ඈත පේන ඒ තුනට ටයිම් ටේබල් හදන්න එපා. ඕක කරන්න බෑ. පොඩි පොඩි චේන්ජස් එද්දි පුතේ අර මහා පරිමාණ ඉලක්කයකට වුණ වටපිටාවට. එහිමයි ලොකු ටාගට් ගහන්නේ. ලොකු ටාගට් කවම දාක්වත් අන්තිම දක්වා සැලසුම් කළා ගහන්න බෑ පුතේ. චූටි චූටි දේවල් එකතුවකින් තමයි ලොකු ටාගට් ගහන්නේ. හරි ඒක මැනේජ්මන්ට් වල තියෙන ක්‍රමයක්. ඒ හින්දා ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ස්වයං පාලනය ඇති කරගන්න. මම කවුද? මගේ ඉලක්කය මොකද්ද? මම ඉන්නේ කොහෙද? කරන්නේ මොකක්ද? ඔය තමයි ස්වයං පාලනය ඇති කරන කරුණු හතර.
දැනට ගැලපෙන ඉලක්කයට ගැලපෙන දේවල් කරන්න. අන්න පාලනය. ඔච්චරයි හිතන්න තියෙන්නේ. මහා ලොකු දේවල් ඕනේ නැහැ පුතේ ජීවිත හදාගෙන ටාගට් ගන්න. ස්වයං පාලනය තුල ජීවත් වෙන්න ඉස්සෙල්ලා කෘතිම ඕක හිතන්න. පස්සේ ඔටෝ එකකට බද්ද වෙනවා. දැන් බලන්න මම මෙතන ඔබේ පුරුද්දක් හදනවා හිතන. අර මට ඕක ටික දවසක් try කරද්දී ඕගොල්ලෝ ඕක පටන් ගන්න ඕගොල්ලෝ තනියෙන් කරා. ස්වයංව කරන්න පටන් ගන්න. ස්වයං පාලනය කර නතු වෙන්න ගන්නද